මහින්ද පැත්තකට ගිහිල්ලා රනිල් ආවා ඇවිල්ලා දැන් කියන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක්. එතකොට ඒක UMP ආණ්ඩුවක්වත් පොට්ටු ආණ්ඩුවක්වත් වෙන මොකක්වත් නෙමෙයි සර්වපාක්ෂික ආණ්ඩුවක්. මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඔය ඔක දැන් කොහොම කරගෙව්වත් අපේ ස්ථාවරය තමයි ඒක සමාජයේ පිළිගන්නේ නැහැ. මේ විදියට අපිට හම්බෙන්නේ අපේ ජීවිත කාලය තුල සමහරකට පළවෙනි වතාවට. හරිද? පළවෙනි වතාවට මේ විදියේ දේශපාලන අර්බුදේ ආණ්ඩුවක් දාලා ගියානේ. මොනවාමත් අගමැති සහ ආණ්ඩුව ඉල්ල අසුණානේ. අගමැති අසුණා කියලා කියන්නේ මොකද්ද? කැබිනට් එකත් ඉවරයි. හරි? දැන් ගෝඨාවත් යවන්න බැරිද? යවන්න පුළුවන්. යවන්න මොකද ඉල්ලා අස්වෙන තැනට පත් කරන්න ඕන. වෙන යවන්න ක්‍රමයක් නැහැ. වෙන යවන්න ක්‍රමයක් තියෙනවා නම් ඊළඟට තියෙන්නේ ඡන්දේ යම් දවසක. එහෙනම් ඡන්දේ නැකන් අපි මේ හේම කාලේ යනවා නම් ඔය මේක ඇතුලේ කැරි කැරි කැරි. හරි. එහෙනම් ඒක ඒක අපි දරා යන්න ඕන. අර මං කියපු ටික එතකොට වෙනවා. මේක කැරි කැරි ලොකු කරමින් ඉදිරියට යමින් මේක යනවා. හරි. හරි. ඒක දැන් නවත්තන්න නම් දැන් කොතනින්ද අපි මේ රටේ මේ ප්‍රශ්නේ අපි පොඩි අදහසක් ඔයගොල්ලන්ට අදහසක් තියෙනවා මහත්මේ එක ලයින් එකකට කියනවා. හරි. අතෝ මේ වෙන කතාවකුත් නෙමෙයිනේ. අපි එකතු වෙලා පොඩි කතා බහක් කරගන්නවා පොදු අවබෝධයකට. වෙනස්කම් තියෙනවා නම් ඒව කතා කරගන්නනේ. එහෙම. එතකොට මේක දැන් බේරන්නේ කොතනින්ද? ඔන්න දැම්ම නන්දලා. අර යකා වයින් කරා. පල් හොරා. හවුද? නම්මතක් ඉන්නේ නැහැ. කබ්‍රා. හරි. දැම්ම නන්දලා. නන්දලාල් ආපු ගමන් මොකද්ද කිව්වේ? එයා ඉල්ලීමක් කරා. ආර්ථිකයේ මේක යනවා. මේක මට බේරන්න බෑ. මං හදන්නේ මේක නමුත් අඩයක් තියලා නතර කරගන්න. ඒක නතර කරන්න නම් එයා එකක් සමාජෙන් ඉල්ලීමක් කරා. දේශපාලනෙන් ඉල්ලීමක් කරා. මේ සමාජ අර්බුදේ විසඳලා දෙන්න ඕන. හරි. සහ දේශපාලන අර්බුදේ මේ දෙක විසඳලා දුන්නොත් විතරයි මට පුළුවන් වෙන්නේ මේ විනාශයට යන එක අඩුතරමින් මොකක් හරි කරලා නතර කරගන්න. විනාශේ හදාගන්න එක නෙමෙයි. ඒක නතර කරගන්න. යම් තැනකින් බේරගන්න. ඒ බේරගත්ත කියලා රටේ දෙන්නේ නැහැ. මේ යන එක නවත්ත ගන්න. හරි. වාහනයක් යනවා කියලා දැන් පල්ලමක. හරි. අඩයක් තියලා නතර කරගන්න. අඩයක් කරලා නතර කරගත්ත කියලා වාහනේ තිබ්බ දැන්න ගාවේ නැහැ නේ තාම. නතර කරගන්න. හරි. එයාකෝ දේශපාලන අර්බුදේ මේ මේ සමාජ අර්බුදේ පාලනය කරලා මට බේරලා දෙන්නේ මොනොත් විතරයි මට ඒකවත් කරන්න පුළුවන් කියලා. ඉතින් නමුත් තාම මේක ඉවර වුණේ නැහැ. ඉවර වුණේ නැහැ. දැන් මේක තියෙන තැන ගත්තොත් හරියට මෙන්න මේ දැන් ඉවර කරන්න අපේ යෝජනා මොකද්ද? මේ දේශපාලන අර්බුදය පළමුව අවසන් කරන්න ඕන. හරි. දේශපාලන අර්බුදය පළමුව ඉවර කරන්න ඕන. එතකොට ඒක ඉවර කරන්න අපි කියන ක්‍රමයක් තියෙනවා. රනිල් හරි කවුරු හරි කියන තව ක්‍රමයක් තියෙනවා. දේශපාලන අර්බුදය කියන්නේ මොකද්ද? මේ කියන්නේ දේශපාලන ස්ථාවරත්වයක් හදන්න ඕන. හරි. මේ කැළඹිලා තියෙන තෙලුත් නෑ අරකට නෑ මේකට නෑ. දැන් මේ පොලිමේ ඉන්න මිනිහා අපි තුමු ජීවත් වෙන්න අමාරුවෙන් ඉන්න සමාජය හරි මේ අපි අර සමාජ අර්බුදය කියලා කියපු තනි එක ඒ සමාජය දේශපාලනයෙන් ගත්ත යම් ස්ථාවරත්වයට ගත්ත යම් කාරණයක් මේ සමාජය පිළිගත්තොත් විතරයි මේ දෙක තුලණය වෙන්නේ. දැන් අපි තුමු ගෝටට යන්න කිව්වා ගෝටා මේකේ මූලික ගියේ නැහැ. ද අපි කියන්නේ ගෝටත් යන්න හරි කියලා අපි කියන කතාවක් තියෙනවානේ. අපි කියන්නේ එහෙම නොවි ගෝටත් ගිහිල්ලා මහින්ද ඇතුළු ආණ්ඩුවත් ගිහිල්ලා යම් කිසි අර ප්‍රතිසංස්කරණ කීපයකුත් කරගෙන ඡන්දයක් තියලා ජනතාවට අවස්ථාවක් දුන්නොත් ජනතාව මේ තියෙන තත්ත්වය තුළ අලුත් පාර්ලිමේන්තුවක් අලුත් හඩයක් පත් කර ගනී. ඒකෙන් හැදෙනවා දේශපාලන ස්ථාවරත්වය.
අපි කියන්නේ එතනින් මෙහා දේශපාලන ස්ථාවරත්වයක් හැදෙන්නේ නැහැ. හැදෙන්නේ නැහැ කියන එක තමයි අපේ තර්කය. එක දේශපාලන ස්ථාවරත්වය. හැබැයි ඒක ඒකට සමාජ ස්ථාවරත්වයක් එන්නේ සමාජය දරාගන්නේ වැඩ වර්ජන නතර කරන්නේ පාරට බහින එක නතර කරන්නේ විවිධ උද්යෝගයන් නතර කරන්නේ මේ කොට නැගෙන තමන්ම මැදිහත් වෙලා හදා ගන්න පාලනය පිළිබඳ යම් විශ්වාසයක් තියෙනවනම් විතරයි. ඒ විශ්වාසය ඇති වෙන්නේ නැහැ දැන් මේ කරපු වැඩේ. ඒකයි අපේ තර්කය. ගෝටත් ඔහොම තියාගෙන මහින්ද පැත්තකට ගිහිල්ලා රනිල් ආවා ඇවිල්ලා දැන් කියන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක්. එමනි කියන්නේ තාම ඒකේ කැබිනට් මණ්ඩලය පත් කරගන්න බෑ. සර්වපාක්ෂික ආණ්ඩුවක්. එතකොට ඒක UMP ආණ්ඩුවක්වත් පොට්ටු ආණ්ඩුවක්වත් වෙන මොකක්වත් නෙමෙයි සර්වපාක්ෂික ආණ්ඩුවක්. හරි. එතකොට බලනවා මේ පක්ෂයෙන් මේගොල්ලෝ මේ පක්ෂයෙන් මේගොල්ලෝ එන්නේ නැත්තම් වෙන ක්‍රමවලට හදන්න බලනවා කඩලා ගන්න බලනවා සල්ලි වලට ගන්න බලනවා. මම දන්නේ මේ සභාවේ කවුරු හරි ඉන්නවද කියලා. මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඔය ඕක දැන් කොහොම කරගෙව්වත් අපේ ස්ථාවරය තමයි ඒක සමාජයේ පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ සමාජ ස්ථාවරත්වය හැදෙන්නේ නැහැ. එතකොට මේ දේශපාලන ස්ථාවරත්වය හදන්න ඕන ඒකට තියෙන විදිය තමයි මේ හොර මට ආවා අකුරු තුනක් එක වචනයක් එක හැයන්න. ඔව් හරි අන්තිම එක තයන්න. ඒත් මම කිව්වේ නෑ මේ මාධ්‍යයේ අපේ හාමුදුරුවෝයි ඔක්කොම ඉන්න හින්දා. හරි. එතකොට මේක කොහොම කරකෙව්වත් මේ සමාජයේ තියලා තියෙන කැළඹිල්ල හරි සමාජ ස්ථාවරත්වය මේකට නතර කරන්න බෑ. මේක කෙරෙහි සමාජ විශ්වාසයක් නෑ. එහෙනම් ඒ දෙක වෙන්නේ නැත්තම් අර ආර්ථික ස්ථාවරත්වය හදන්න පුළුවන්ද? බෑ. හදන්න බෑ. ඒකෙන් මේ කියන්නේ යන්නේ රනිල් දරන මේ උත්සාහය හරියන්නේ නෑ. ගෝට ඉඳිමින් මේ හදන්න යන උත්සාහය හරියන්නේ නෑ. දැන් ඕකේ 225නේ. බුරු කුට්ට මේ කොළ කීයද? බුරු ගන්නද? ඕමි ගන්නවනේ අනුතරු. මල ගෙදර කරි ඕමියක් ගන්නවනේ අතවද. දාහලාරි දිනවනේ කොළ කීයද? ආ ඉන්න කට්ටිය. 52යි. නේද? ඔය 52 කොච්චර අනලා අනලා ගත්තත් ඕකේ බූරුව හතරක් එනවා. නේද? හේරෝ හතරක් එනවා. නේ ආසියෝ හතරක් එනවා නේද? ඈ ඒ කලාබර ඉස්කෝප රූහිත හාරත උන් ටික එනවා කැරි කැරි වෙන මොකෙක් වෙන මොකක්වත් වෙන්නේ නැහැ නේ ඔක ඇතුළේ ඔය කොළ 52 කොහොම ඇනුවත් ඔච්චරම තමයි වෙන මොකක්වත් නැහැ. හරි. ඒ වගේ තමයි ඔය 225 පොදුවේ මම මේ 225 ගැන අපේ තුන් දෙනා අපිට පැත්ත කරගන්න පුළුවන්. මිනිසුත් මේ පොදුවේ 225 225 කියන්නේ මේ දේශපාලනේ පොදු කතාවට. හරි. ඒ පොදු කතාව කියන ගමන් දන්න ඕකේ දෙන්නේ තුන් දෙනෙක් හතර දෙනෙක් පස් දෙනෙක් හත් අට දෙනෙක් එහෙම ඉන්නවා. දැන් මේ කවුද අර ගාල්ල දිස්ත්‍රික්කේ ඇමති හිටපු රිචඩ් පතිරණගේ පුතා ඈ රමේෂ් පතිරණ කරපු කතාවේ යම් ගන්න දෙයක් තියෙනවා. වෙන එකෙක්වත් කතාවක් කරාද කියලා මට නම් හරියට අහුන්නේ නැහැ. හැබැයි මිනිහා කරපු කතාවේ ගන්න දෙයක් තියෙනවා. ඒ කියන්නේ මේකේ ඉන්නවා මදාවියෝ 30ක් විතර මේක ඇතුලේ. හරි. ඒ මදාවියෝ නිසා මේ හැමෝම නරක නෑ. මං කියන්නේ දේශපාලන සංස්කෘතිය පැත්තෙන්. ආර්ථිකය අරේ මේ මිනිහා ටයිකෝඩ් දැම්මද මදාවිද නැද්ද කියන එක වෙනම කතාවක්. ආර්ථික ප්‍රතිපත්තිය වගේ වෙයි. නමුත් දේශපාලන සංස්කෘතියේදී මේ 25ක් විතර ඉන්නවා මේක ඇතුලේ. ඒ ටික හින්දා තමයි මේ 225ටම අද වෙනකොට කණ්ඩ වෙලා තියෙන්නේ. ඒකේ තරත්තක් තියෙනවා. තරත්ත තියෙනවා ඒකේ පක්ෂවල. එහෙම ඉන්නවා. හරි. ඉතින් කොහොම හරි දැන් රටේ ඇති වෙලා තියෙන තත්ත්වය තුළ මේක වර්ධනය වෙලා තියෙන තැන අනුව මේ 225 කොහොම ඇනුවත් හරි සමාජය ස්ථාවරත්වයක් හදන්න බෑ. ඒක බෑ.
එකක් ගෝට කොහොමද යන්නේත් නැහනේ දැන් එමෙනි ඉන්නේ හරි ඉතින් දැන් අපේ කවුරු හරි සහෝදරෙක් කිව්වා මොකද්ද බැංකු හොරයි සීනි හොරයි එකතු වෙලා දිනනවා එච්චරයි වෙන වෙනසක් නැහැ හැබැයි දැන් රනිල් උත්සාහ කරන්නේ අර සර්වපාක්ෂික හැඩේ ආණ්ඩුවක් හදාගෙන දේශපාලන ස්ථාවරත්වයක් පෙන්වන්න ඒකම සමාජ ස්ථාවරත්වයක් හදාගන්න ට්‍රයි කරනවා ඒක මත ඒ කියන්නේ කණ්ඩේපාද මොනවාද ඩීසල් එපාද මං එන්නේ මේ ප්‍රශ්නේ විසඳන්න මේ ප්‍රශ්නේ විසඳන්න මේ ප්‍රශ්නේ එයා විසඳන්න යන්නේ කොහමද රජය ඒගොල්ලෝ මෙතෙක් අර මම හැත්තරෙන් පටන් ගත්තේ රජයේ ආර්ථිකයෙන් ඉවත් වෙනවා ඉවත් වෙනවා ඉවත් වෙනවා අනේ ඒ කියන්නේ දැන් මේක යන්නේ එක තව එක සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච ටිකක් තියෙනවා ඒ සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච ටික ඉවත් කිරීමෙන් තමයි අපිට යා ඩීසල් ගෙනත් දෙන්න හදන්නේ හරි ලංකා බැංකුවේ මහජන බැංකුවේ ගන්නකො ඒකේ කොටස් වලින් ප්‍රමාණයක් පිටරට වලට විකුණනවා සල්ලි වලට ඩොලර් වලට එතකොට ඩොලර් ටිකක් හම්බ වෙනවා හම්බුනහම අපිට එනවා මොනවද තෙල් අපි තුමු පොහොර ආ ඊළඟ මොනවද ආ බෙහෙත් ආ ගෑස් හරි එදිගෙනවා එහෙම නැත්නම් කියලා අපි යා ලංකාවේ එක දිනනවා ඒක අපි අතින් සල්ලි ගොඩාක් දදා දුවන්නේ ආ එතකොට අපිට ඒක වියදම් ලාභයක් නැහැ මේක විකුණන්න ඕන එතකොට අපිට හම්බ වෙනවා වික්ක ගමන් අර මොකද්ද හම්බන්තොට වික්ක වගේ ඩොලර් ප්‍රමාණය. එතකොට අපිට තෙල් එනවා, ආහවල් එක එනවා, ආහවල් එක එනවා, ආහවල් එක එනවා කියලා තමයි දැන් එයා ඇවිල්ලා කියන්නේ. හරි. ඒ වැඩේ කරන්න නම් අලුත් අයවැයක් ඕන. ඒ නිසා දැන් තමයි ඒක තමයි කියන්නේ මම අලුත් අයවැයක් ගේනවා.